සමහර පුරුදු තියෙනවා ඉතාම පුංචුවට පටන් ගන්න අවසානයේ දරුණු ඇබ්බැහියක් බවට පත් වෙන. මේ ඇබ්බැහිය නිසා ඔබටත් සමාජයටත් රටටත් ලෝකයටත් සිදුවෙන්නේ අයහපතක්ම පමණයි. මේ වගේ විනාශකාරී දරුණු ඇබ්බැහියක් පිළිබඳව අද අපි කතා කරනවා. ලෝකයටම නවත්ත ගන්න බැරි මහා ව්‍යසනයක් බවට පත් වෙලා තියෙන මත්රකුසාගේ තවත් එක් ප්‍රභේදයක් දරුණු ප්‍රභේදයක් වුණු අයිස් මද්‍රව්‍ය මේ වන විට ශ්‍රී ලංකාවද ආක්‍රමණය කර අවසානයි. අයිස් නිසා අපේ තරුණු ජීවිත බලානයිදිද්දී අමු අමුවේ විනාශයට පත්වෙනවා. මොනවද මේ අයිස් කියන්නේ? සීතලේ සැපගන්න ගිහින් අකාලේ මිය යවන වසංගතය. අයිස් අයිස්වලට විද්‍යාත්මකව කියන්නේ ක්‍රිස්ටල් මෙත් කියලා, නැත්නම් ක්‍රිස්ටල් මෙතැම්පෙටමීන්. මේ අයිස් 100%ක්ම කෘත්‍රිම රසායනිකයක්. මේක උත්තේජක කාණ්ඩයේ මද්‍රව්‍යයක් විදිහට හඳුන්වනවා. නමුත් මේක මද්‍රව්‍යයක් නෙවෙයි, විෂ ද්‍රව්‍යයක්. අයිස්වල රජු බලපෑම ශරීරගත වුණු ගමන් සිදුවෙන්නේ මොළයට. රුධිරය හරහා ශරීරගත වූ විට මොළයේ ඩෝපමීන් ස්රාවය ඉහළ නංවන්න මේ ක්‍රිස්ටල් මෙත් වලට පුළුවන්. ඩොපමීන් ශ්‍රාවය වෙන්නේ සාමාන්‍යයෙන් අපිට සතුටක් ලැබුණම අපි ආස දෙයක් කරද්දී. ඩොපමීන් ශ්‍රාවය වෙන්න ඕන සීමාවක් තියෙනවා. නමුත් මේ අයිස් මද්‍රව්‍ය පාවිච්චි කරාම ඩොපමීන් ශ්‍රාවය අපේ මොළයේ සුදුසු මට්ටම ඉක්මවා අපේ මොළයට නුසුදුසු මට්ටමක් දක්වා ඩොපමීන් ශ්‍රාවය සිදු කරනවා. එමගින් දැඩි උද්වේගකාරී බවක් භාවිත කරන්නට දැනෙනවා. විශේෂයෙන්ම අයිස් මද්‍රව්‍ය ක්‍රියාකාරීත්වය පැය 12ක් පමණ පවතිනවා. එක්වරක් භාවිත කරන්න ගත් පසු ඉක්මනින්ම ඇබ්බැහි වන අයිස් මද්‍රව්‍ය නිසා භාවිත කරන්නාගේ ස්වරූපය විරූපී වෙනවා. එවගේම ශරීරයේ කොටස් දියවීමට පටන් ගන්නවා. තවද මොළයට දැඩි ලෙස හානි පමුණුවනවා. භාවිත කරන මොහොතේදී ඉතාම ප්‍රබෝධමත් වුණත් අයිස් ඔබේ ජීවිතේ විනාශය යන බොමයි. එක වරක් පාවිච්චි කිරීමේදී දැඩි ලෙස ඇබ්බැහි වන අයිස් අද වන විට මහා ඛේදවාචකයක්. අයිස්වල අවසාන ප්‍රතිඵලය සදාකාලික මානසික රෝගියෙක් හෝ අඩු අයසින් බිඳවලා මිය යෑම. මේ අයිස් භාවිතයට ඇබ්බැහියුවන්ගේ දත් දියවෙන්න පටන් ගන්නවා. ඒවගේම හිසකිස් ගැලවෙනවා. ශරීරයේ අස්ථි දියවෙනවා. අක්මාව වකුගඩු ආදිය අක්‍රිය වෙනවා. ඒවගේම කල්පනා ශක්තියාවම වෙනවා. මේ වනකොට අපේ රටේ මහා වසංගතයක් වී හමාර අයිස් වලින් ඔබේ සමීපතමයන් බේරා ගන්න. මේ සඳහා ලංකාවේ නොමිලි ප්‍රතිකාර කරන ආයතනයක් තිබෙනවා. එහි දුරකථන අංකය 076-194-3727. ඔබ දන්න කෙනෙක් ඉන්නවා නම් දැනුවත් කරන්න. Skylight Production.